ජීවිතේ කතාබහ කරනකොට, ජීවිතේ අපි සමාජය තුළ හැසිරෙනකොට කතාව නිසා සිද්ධ වෙන පුංචි පුංචි අපහසුතා මග හැරගන්නේ කොහොමද කියන කාරණාව ගැන අද දවසේ ඉඳන් මගේ YouTube channel එකෙන් ඔයගලන්ට දැන කියා ගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔයා ප්‍රසිද්ධිය කතා කරන්න බයයිද? බය වෙන්න එපා. මං කියන්නම් බය නැති කරගන්නේ කොහොමද කියලා. මනෝවිද්‍යාව හඳුනගෙන තියෙනවා අපි හැමෝටම එක එක විදිහේ බය වර්ග තියෙන පුළුවන් කියලා. ලෝකයේ බය වර්ග ගොඩාක් තියෙනවා. සමහරු සර්පයන්ට බයයි, සමහරු වතුරට බයයි, සමහරු ගින්දරට බයයි. මේ වගේ එක එක විදිහේ බය වර්ග තියෙනවා. පබ්ලික් ස්පීකින් කියලා කියන්නේ අන්න ඒ වගේ එක්තරා බයක්. හැබැයි ඉතින් මේකට අදින ඔයගොල්ලෝ කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. ඔයා මෙහෙම හිතන්නකෝ, දැන් ස්කෝලේ ටීචර් ඔයාලට කියනවා ඔන්න සමන් ඔයාලට ලබන සතියේ උදේ නැස්සෙමිදි කතාවක් කරන්න තියනවා කියලා. එහෙම නැත්නම් කවියක් කියන්න තියනවා කියලා. එහෙමත් නැත්නම් සින්දුවක් කියන්න තියනවා කියලා. ඔයා මොකද කරන්නේ? මේකට බයයි. ස්ටේජ් එකට නගින්න බයයි. මයික් එක අතට ගන්න බයයි. ඔඩියන්ස් එක දකින්නකොට, ඔයාගේ යාළුවෝ ටික දකින්නකොට, ගුරුවරු දකින්නකොට ඔයාට බයක් එනවා. අමුතු බයක් එනවා. අත පය බෙවුලනවා, හද ආඩිය දානවා, කතා කරන්නේ කොහොමද කියලා හිතෙනවා. ඉතින් ඔයා මේ සතිය පුරාම මානසිකව වද විඳිනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. මේකට විසඳුම අද දවසේද මම ඔයාලට කියනවා. පබ්ලික් ස්පීකින් කියලා කියන්නේ ළමයින්ට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, වැඩිහිටි අයටත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. හැබැයි පුංචි කාලේ ඉඳලම අපේ පෞරුෂත්වය හොඳට ගොඩනගා ගන්න පුළුවන් වුණොත් එහෙම මේ පබ්ලික් ස්පීකින් එක හරහා අපිට පුළුවන් පෞරුෂත්වය ගොඩක් හොඳට වර්ධනය කරගන්න, ගොඩක් හොඳට හදා ගන්න. ඉතින් පුංචි කාලේ ඉඳලම, පාසල් කාලේ ඉඳලම අපිට පුළුවන්කමක් තියෙනවා නම් පබ්ලික් ස්පීකින් හරහා අපේ පෞරුෂත්වයට හොඳ පෞරුෂයක් ගන්න. ඔයගලන්ට ලොකු උනාට පස්සේ කිසිම බයක් නැහැ. සමාජයේ කීප දෙනෙක් ඉස්සරහා කතා කරන්න, රැස්වීමකදී කතා කරන්න, ඔයා හිතන කොයා බොස් කෙනෙක් වෙනවා කියලා, ඔයාගේ සේවකයන්ට කතා කරන්න නේද? මේ හැම දෙයකදීම ඔයාට පබ්ලික් ස්පීකින් ඕමනා වෙනවා. ඔයාගේ පෞරුෂත්වය වර්ධනය කරගන්න පබ්ලික් ස්පීකින් හදා ගන්න, බය නැතුව ඕන කෙනෙක් ඉස්සරහාට කතා කරන්න කරුණු 10ක් වැදගත් වෙනවා. පළවෙනි එක තමයි ඔයාට පුහුණු වෙන්න සහ පුහුණු වෙන්න සිද්ධ වෙනවා, ප්‍රැක්ටිස් කරන්න සිද්ධ වෙනවා. හිතන්නකො ඔයා කතාවක් කරන්න ලෑස්ති වෙනවා කියලා. එතකොට ඔයාට ඔයාගේ කතාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම පුහුණු වීම වැදගත්. ඔයාට ස්ක්‍රිප්ට් කරන්න වෙනවා, ඒ කියන්නේ කතාව ලියන්න වෙනවා. ඒ දේවල් ලියලා ඔයාටම රෙකෝඩ් කරලා ඔය කතාව අහන්න වෙනවා. සමහරට ඔඩියෝ එකක් විදියට, සමහරට වීඩියෝ එකක් විදියට කණ්ණාඩි ඉස්සරහට කියලා කතා කරන්න පුළුවන් නම් ඒකත් ගොඩක් ලොකු දෙයක්. ඒ වගේම මෙහෙම පුරුදු වෙලා ඔයාට වෙනවා ගෙදර කට්ටිය ඉස්සරහා ඔයාගේ කතාව ඉදිරිපත් කරන්න. මුල් කාලේ නම් ඔයාට ටිකක් වැඩිපුර පුහුණු වෙන්න වෙයි. හැබැයි පුහුණුව සහ පුහුණුව තමයි අංක එක වෙන්නේ. දෙවෙනි කාරණාව තමයි ඔයාගේ ඔඩියන්ස් එක අඳුර ගන්න වෙනවා. ඔයා කාටද කතා කරන්නේ? ඔයාගේ යාළුවන්ටද, එහෙම නැත්නම් ගුරුවරුන්ටද, දෙමෝපියන්ටද, වැඩිහිටියන්ටද, මේ කාටද කතා කරන්නේ කියන කාරණාව ගැන ඔයාට අවධානය යොමු කරන්න වෙනවා. ඒ අයට ගැළපෙන විදිහටයි ඔයාගේ කතාව සකස් කරගන්න වෙන්නේ. අංක 3, ඔයාගේ කතාව ලස්සනට හදාගන්න ඔයාට සිද්ධ වෙනවා. හොඳ ආරම්භයක් ඔයාගේ කතාවට ඕනෙමයි. ඔයා දන්නවද පළවෙනි තත්පර 30 තමයි මැජික් එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඔඩියන්ස් එක අල්ලලා තියාගන්න පළවෙනි තත්පර 30 මාර වැදගත්. ඔයාගේ කතාවේ මොනවද තියෙන්නේ? ඔයා කොටස් වලට බෙදාගන්න මාතෘකාව හරිම වැදගත්. ඒ වගේම කතාව පටන් ගන්න විදිය ඒකත් හරිම වැදගත්. කතාවේ මොනවද අන්තර්ගත වෙන්නේ? කතාව කොහොමද අවසන් කරගන්නේ? පිළිවෙලට ඔයාගේ කතාව ඔයාට හදාගන්න වෙනවා. හතරවෙනි එක තමයි ඔයාගේ ඔඩියන්ස් එකට, එහෙම නැත්නම් ඔයාගේ ඉස්සරහින් ප්‍රේක්ෂකයන්ට ඔයාගේ අවධානය දෙන්නම ඕනේ. ඔයා හතර වටේ බල බල, බිම බල බල, අත කස කස ඔහොම කතා කරන්න කිව්වොත් නම් ඔයාගේ ඔඩියන්ස් එක ඔයාගේව තියාගන්න ඔයාට බැරි වෙනවා. ඒක නිසා ඔයාගේ ඔඩියන්ස් එකට, ඔයාගේ ප්‍රේක්ෂකයන්ට අවධානය දෙන්න ඔයාට සිද්ධ වෙනවා. මේ බලන්න කංක පහ මොකක්ද කියලා. ප්‍රේක්ෂකය ඉස්සරහා ඔයා ඔයා වෙන, ඔයා හිතන මේ ඔයා කතා කරන ඔයාගේ සාමාන්‍ය යාළුවොත් එක්ක කියලා. ඔයා ස්ටේජ් එකට ගිහිල්ලා නැත්තම් පිරිස ඉස්සරහට ගිහිල්ලා වෙනම චරිතයක් වෙන්න එපා. ඔයා ඔයා විදිහට ඉඳගෙන සාමාන්‍ය විදිහට කතා කරන්න. අංක 6, මෙන්න මේක වැදගත්ම කාරණාවක්. ඔයාගේ කතාව ඉදිරිපත් කරනකොට මේ කතාවට පුංචි පුංචි හාස්‍යයක් එකතු කරන්න. ඒ වගේම තමයි ලස්සන ලස්සන කතන්දර එකතු කරන්න. ගොඩාක් දික් කරගන්නත් එපා කතාව. හැබැයි කතාව ලස්සන කරගන්න වෙන්නේ ඔයාට හාස්‍ය, ලස්සන කතන්දර, ඔයාගේ පෞද්ගලික අත්දැකීම් උනත් කමක් නැහැ. මිනිස්සු කැමති, ප්‍රේක්ෂකයෝ කැමති තමන්ගේ පෞද්ගලික අත්දැකීම් තුලින් කතා කරන කෙනා කතාව ඉදිරිපත් කරනවාට. මේ බලන්නකෝ අංක 7 මොකද්ද කියලා. ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මාතෘකාවෙන් පිටපණිනවා. මාතෘකාවෙන් පිටපණින්න එපා. මාතෘකාවේ ඇතුළේ ඉඳගෙන කතා කරන්න. ඒකට ඉතින් අර මම කලින් කිව්ව කාරණා වැදගත් වෙනවා. මොකද දන්නවද? ඔයා ඔයාගේ කතාව හරියට සකස් කරගත්තොත් එහෙම මාතෘකාවෙන් පිටපණින්න ඔයාට ඕන වෙන්නේ නැහැ.
අංක 8 මේක හරිම වැදගත් කාරණාවක්. ඔයාගේ හඬ හට හසුරවන විදිහ හරිම වැදගත්. මේක රිතින් වොයිස් ට්‍රේනින් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒකට වෙනම පුහුණුවක් ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයා කතාව ඉදිරිපත් කරනකොට ඔයාගේ හඬ හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන ඔයාට සැලකිලිමත් වෙන්න වෙනවා. හැබැයි මේක හරිම පහසුවෙන් කරන්න පුළුවන්. අංක 1 මං කියුවේ පුහුණු වෙන්න කියලානේ. ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරනකොට ඔයාට පුළුවන් ඔයාගේ කතාව ඉදිරිපත් කරනකොට ඔයාගේ හඬ හැසිරෙන්නේ කොහොමද කියන කාරණාව ගැන අවධානයක් දෙන්න. මොකද ඔයා රෙකෝඩ් කරනවා, වීඩියෝ කරනවා, කන්නාඩි ඉස්සරහට කියලා ප්‍රැක්ටිස් කරනවා. එතකොට ඔයාගේ හඬ එහෙම නැත්නම් මේ ඔයාගේ හඬ එළියට එන්නේ කොහොමද කියන එක ගැන ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ මං කියන්න හදන්නේ 9 වෙනි කාරණාව ගැන. ඔයාගේ කතාව පටන් ගන්න තත්පර 30 හරිම වැදගත් කියලා මම කිව්වානේ. කතාව අවසන් කරන එකත් අන්නේ ඒ වගේම වැදගත්. ඒක නිසා කතාවට හොඳ ආරම්භයක් ගත්තා වගේම ඔයාගේ කතාව මිනිස්සුන්ට මතක තියෙන්න, ප්‍රේක්ෂකයන්ට ඔයාව මතක තියෙන්න, ඔයාගේ කතාව නැවත නැවත මතක තියෙන්න නම් ඔයාගේ අවසානයත් පවර්ෆුල් වෙන්නම ඕනේ. ඒ කියන්නේ ඔයාගේ කතාවේ අවසානය ගැන ඔයාට හොඳට හිතලා මතලා තමයි තීරණය කරන්න වෙන්නේ. ස්ක්‍රිප්ට් එක කරනකොට, ස්ක්‍රිප්ට් එක ලියනකොට, කතාව ලියනකොට, සකස් කරනකොට අවසානයේ මම කොහොමද කතාවේ ගන්නෙ, අවසානයේ කොහොමද සඳහන් කරන්නේ කියන එක ගැන ඔයා අවධානයක් දෙන්නම ඕනේ. අංක 10 බලන්නකෝ. අංක 10 මොකක්ද කියලා නිදහස් වෙන්න හොඳ හුස්මක් ගන්න. හොඳ හුස්මක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ කතාව වෙනුවෙන් සූදානම් වෙන්න. පබ්ලික් ස්පීකින් ඊට පස්සේ පබ්ලික් ස්පීකින් එහෙම නැත්නම් පිරිසක් ඉස්සරහා ප්‍රසිද්ධිය කතා කරනවා කියනකොට දඩිය දානවද? නෑ. ඊට පස්සේ බය හිතනවද? එහෙම වෙන්නෙත් නෑ. ඔයාට පුළුවන් මේ කරුණු 10 ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා හොඳ කතිකෙක් බවට පත් වෙන්න. එහෙමනම් ඉතින් ඊට පස්සේ ඔයාගේ පෞරුෂත්වය වර්ධනය කරගන්න පබ්ලික් ස්පීකින් කියන එක ගැන ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නෑ. මේක මම කියන්නේ හිටියේ තව ඔයාට පුංචි රහසක්. මොකද දන්නවද? ඔයා ප්‍රසිද්ධිය කතා කරන්න තියනවා කියලා කිව්වහම, නැත්නම් ඔයා උදේ රැස්වීම දි සින්දුවක් කවියක් කතාවක් කියන්න තියනවා කියලා කිව්වහම, ඔයාගේ ළඟම ඉන්න හොඳම යාළුවටවත් කියන්න එපා මම බයයි කියලා. හරිද? ඒක තමයි ඔයාට කියන්න තියෙන රහස. ඔයා බයයි කිව්ව ගමන් කට්ටිය හිතනවා ඔයා අනිවාර්යයෙන්ම බයයි කියලා. එතකොට ඔයාටත් ඔයාගේ මොළේට මැසේජ් එකක් යනවා ඔයා බයයි කියලා අනිත් කට්ටිය දන්නවා කියලා. ඒකම ඔයාගේ පෞරුෂත්වය බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඔන්න ඔය රහස හොඳට හිතේ තියාගන්න. හොඳට හිතේ තියාගෙන හොඳ කතිකෙක් බවට පත් වෙන මේ කරුණ 10 ප්‍රැක්ටිස් කරන්න. මේ වගේ ලස්සන වීඩියෝස්, ඔයාගේ පෞරුෂත්වය වර්ධනය කරන වීඩියෝස් බලන්න ඕනේ නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔතන තියෙන bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට message එකක් එනවා, notification එකක් එනවා. එතකොට ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. එහෙමනම් ඉතින් ගිහින් එන්න. බොහොම ආදරෙන් කියන්නේ ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්න. සුබ දවසක්.